ಕಾಂತಾವನಿ ಸಮ್ಮುಖ ಪರೀಕ್ಷಣ ಸದಹ ಸೌದಿ ನಿಯೋಜಿತೇನ್ ದೆನ್ ದಿವೈನೆ ಪಾಸ್ಪೋರ್ಟ್ ರಗಿನ ವಹಾಮೇನ್ ರಟೇಮ ಅಯ ವಿಶ್ವಾಸೇನ್ ರಟಯನ ತನ ಮಾತಾ ವಿದೇಶ ರಕಿಯ ಆಯತನೆ ಕುರುನೇಗಲ මේ මොහොතේ අපි ඇත්තටම මේ ආණ්ඩුව මේ තත්ත්වයට රටපත් වීම සම්බන්ධව රජයේ සේවකයෝ වග කියන්න ඕන කියලා දැනට කල්පනා කරමින් ඉන්නවා. කෙසේ වෙතත් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවා හඳුනාගෙන බඳවා ගැනීම කටයුතු කිරීම, ඒ වගේම රාජ්‍ය සේවයේ අනවශ්‍ය තනතුරු වලට බඳවා ගැනීම වැනි ක්‍රියා නිසා තමයි රාජ්‍ය සේවය මේ තරම් රටට බරක් වුණේ. නමුත් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යන මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න, රෝගවලින් වළක්වා ගන්න අවශ්‍ය සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය පහසුකම් සැපය යුතුයි. ආණ්ඩුව ඒ සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. තවදුරටත් එහෙම ලබා දෙන්න බැරි නම් වෙන්නේ මේ සේවා කඩම් වැටෙනවා. අපි ඉතාම මහන්සි වෙලා ළඟා කරගත්ත මහජන සෞඛ්‍ය ඉලක්ක ඉදිරියේදී කඩා වැටීම සම්බන්ධ අර්බුදයකට අපි මුහුණ දෙනවා. ඒ විශේෂයෙන්ම මූලික පහසුකම් සැපයුවේ නැත්නම් සේවා අතෘප්තිකර භාවය සහ පවතින තත්ත්වයන්ට සේවා සැපීමට නොහැකි වීම නිසා නිලධාරීන් රට අතහැර යාම, ඒ වගේම වෙනත් රැකියා සඳහා යොමු වීම වැනි කාරණා බහුලවම අපිට පේන්න තියෙනවා. ඒ නිසා මේ සේවා ආරක්ෂා කරගත යුතුයි, මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න රජය ඒ සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. අපි වසර දෙක කාලයක් රජය දිහා බලාගෙන හිටියා, ඔවුන් මේ ගැටලුවට උත්තර හොයාගනී කියලා. ඒ කාලය තුලත් අපි උපයා ගන්නා පෞද්ගලික මුදල් වලින් තමයි ඉන්ධන සපයාගත්තේ, යතුරු මැද නඩත්තු කරේ සහ මේ සේවා සැපයුවේ. තවදුරටත් ඒක කරන්න බැරි නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා රජයට දැනෙන භාෂාවකින් කතා කරන්න. ඒකෝර දැන් මේ වට රෝගයක් පැතිරෙවි තියෙනවා නිකා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු මොනවද ජනතාවට සම්පත් ප්‍රශ්නෙන්නේ? දැන් ලෝකෙම අවධානය යොමු වෙලා තියෙනවා විශේෂයෙන් නිපා වෛරසය සම්බන්ධව. ලෝක සෞඛ්‍ය සංවිධානය යම් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. අපි දන්නවා මේක ආරම්භ වෙලා පැතිර ගියේ කොහේ වුණත් මේ වෙද්දී අපිට ආසන්නෙම ඉන්දියාවේ ප්‍රාන්තවල රෝගය පැතිර යමින් තියෙනවා. අපි ඉන්දියාවත් එක්ක නිල මට්ටමින් සහ නිල නොවන මට්ටමින් ගනුදෙනු කරනවා. විශේෂයෙන් ධීවරයින් පුද්ගලයන් හුවමාරු කිරීම, ඒ වගේම නීත්‍යානුකූල නොවන අන්දමින් මද්‍රව්‍ය රැගෙනීම සහ භාණ්ඩ රැගෙනීම, ඒ වගේම නීත්‍යානුකූල නොවනන්දමින් පුද්ගල ජාවාරම් මේ සියල්ලම සිද්ධ වෙනවා ඉන්දියාවත් එක්ක. ඒ නිසා ඕනෑම මොහොතක ඉන්දියාවේ පවතින ඕනෑම වසංගතයක් මේ රට තුළ වාර්තා වෙන්න පුළුවන්. අපි හඳුනාගෙන පාලනය කරන්න වෙන්නේ ඒක මේ රට තුළ යම් තාක් දුරට පැතිරුණාට පස්සේ. ඒ නිසා නිපා වෛරසය ලංකාවට නොයයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි බලාපොරොත්තු වෙන්න ඕන අනිවාර්යයෙන්ම ලංකාවට එනවා කියලා. දැනට තියෙන දත්ත අනුව නිපා වෛරසයේ ආසාදන හැකියාව ඉතා අඩු වෛරසයක්. කෙසේ වෙතත් ඒ වෛරසය ඕනෑම මොහොතක වෙනස් වීම වලට ලක් වෙන්න පුළුවන්. COVID-19 වගේ ප්‍රචණ්ඩ වෛරසයක් බවට පත් වෙලා වසංගත හදන්න පුළුවන්. ඒ නිසා අපි ආවේක්ෂණ කටයුතු අවධානයෙන් ඉන්න ඕන. මේ වෛරසය ලංකාවට ආවොත් කටයුතු කරන්නේ කොහොමද කියලා අපි ඉතා හොඳ මහජන සෞඛ්‍ය පද්ධතියක් තිබුණා කියලා COVID-19 වසංගතයේ පෙන්නුවා අපි. ඒ නිසා ඒ පද්ධතිය භාවිතා කරන්න පුළුවන්. නමුත් අවාසනාවකට අපි මේ ගෙවමින් ඉන්න මොහොතේ මහජන සෞඛ්‍ය පද්ධතිය සහ සමස්ත සෞඛ්‍ය සේවාව යම් තරමකට කඩා වැටෙමින් තියෙනවා. ඒ වගේම සේවාවන් තුළ සේවකීන් අතෘප්තිකර භාවයෙන් රැකියා කරනවා. ඒ වගේම මහජනතාව සෞඛ්‍ය සේවය කෙරෙහි තියෙන විශ්වාසය විශාල වශයෙන් පළුදු වෙලා තියෙනවා. මේ නිසා අපිට ඉදිරියේ තියෙන වසංගතයක් COVID-19 තරම් පහසුවෙන් පාලනය කරගන්න බැරි වෙන බවත් අපි හොඳින් මතක තියාගන්න ඕනේ. එතකොට රජය මේකට සූදානම්ද? රජය මේ තියෙනවා දැන් සූදානම් කියලා. නමුත් එහෙම දෙයක් පේනවද ඔබතුමාට? නෑ, අපිට පේන්න නැහැ. තවදුරටත් සෞඛ්‍යයන් සහ රජය මේ වෙනුවෙන් විශේෂ සූදානමක් තියෙනවා කියලා. ඔවුන්ට මේ සූදානම් වීම සඳහා අවධානය යොමු වෙන්නේ සහ සූදානම් වීම සඳහා මතක් වෙන්නේ රෝගියෙක් ලංකාව තුළ වාර්තා වුණාම. ඒ නිසා ඒ වාර්තා වුණාට පස්සේ ඔවුන් මේ පවතින පද්ධතිය භාවිතා කරමින් කටයුතු කරයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂ සූදානමක් බිම් මට්ටමේ සේවකයෝ විදිහට අපිට නම් පේන්න නැහැ. දැන් ලොක්ඩවුන් කරලා තියෙන ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක් රට ලොක්ඩවුන් කිරීමේ අවධාරණමක් තියෙනවද? ඒ පිළිබඳ ජනතාව බියක් ඇති කරගෙන තියෙනවා. අපි අනවශ්‍ය බියක් රට තුළ ඇති කරගත යුතු නැහැ. නිපා වෛරසයේ අපි දැනට වාර්තා වෙලා තියෙන කරුණු අනුව අපි සාමාන්‍ය ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය මගින් පැතිරෙනවා කියලා හොයාගෙන නැහැ. ඒ නිසා අපි අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ඒ වගේම ආසාදන වේගය ඉතාමත් අඩු වෛරසයක් විදිහට තමයි දැනට හඳුනාගෙන තියෙන දත්ත අනුව අපිට පේන්නේ. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. නමුත් අපි අවධානයෙන් පසුව යුතුයි මෙවැනි රෝගියෙක් වාර්තා වුණොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න. මොකද අපි අනිත් රටවල් වගේ නෙමෙයි නීත්‍යානුකූල නොවන විදිහට මේ රෝගීන් රට තුළට සංක්‍රමණය වීමේ හැකියාව තියෙන ඕනෑම මොහොතක ඉන්දියාවේ ඉඳලා. ඒ නිසා ඒ රෝගියාගෙන් තව රෝගී කිහිප දෙනෙකුට පැතිරීලා තමයි අපිට මේක වාර්තා වෙන්නේ. ඒ නිසා ඒ වාර්තා වෙද්දී අමතක දුරට අපි පසුපසින් ඉන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ජනතාව අවධානයෙන් ඉන්න ඕනේ. දැන් වවුලන් බවුලව විසින් රට තමයි ලංකාව. මේ වවුලන් ඉන්න පළාත්වල ජනතාවට මොනවාරි පණිවිඩයක් දෙනවද? වවුලන්ගෙන් මේක ආරක්ෂා වීම එහෙම
දැනුවත් කිරීමක් වෙනවද? ඔ ලංකාවේ වවුලන් හෝ ගොවිපළවල් ආශ්‍රිතව මේ වෙති වෛරසය වාර්තා වෙලා නැහැ. ඒ නිසා අපි අනවශ්‍ය බියක් ඒ සම්බන්ධව ඇති කරගත යුතු නැහැ. කෙසේ වෙතත් මෙවැනි රෝගීන් නැහැ කියලා තහවුරුකුත් ලංකාව තුල නැහැ. ඒ නිසා අපි අවධානයෙන් කටයුතු කළ යුතුයි. යම් රෝගියෙක් වාර්තා වුණොත් වාර්තා වුණා කියලා තහවුරු වුණ මොහොතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි සංගමයක් විදියට සහ සෞඛ්‍ය සේවය විදියට මැදිහත් වෙනවා. දැන් රටවල් වලින් එන අයට කටුනායිටි විශේෂයෙන් මේ වගේ පරීක්ෂක පරීක්ෂක කටවල මෙතෙක් ගෙනල්ලා නැහැ කියලා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතියෙන් ප්‍රකාශ වුණා. එහෙම අනුතරක් තියෙනවද? තාමත් මේවා පරීක්ෂා කරන්න එයාපෝර්ට් එකේ එහෙම ප්‍රමාණවත් මේවා තියෙනවද නැත්නම් ගේන්න ඕනේද? නෑ, ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ සහ වරාය තුළ තිබිච්ච ආවේක්ෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙන්නේ. බෝවෙන රෝගයක් රට තුළට පැමිණීම වළක්වා ගැනීම සඳහා කිසිදු ආරක්ෂක ක්‍රමවේදයක් මේ වෙද්දී භාවිතා කරන්නේ නැහැ. වගේම රෝගීන්ගේ කිසිම අපි සාම්පලයක් පරීක්ෂා කරන්නේ නැහැ. විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ COVID-19 ස්ථාපිත කරලා තිබිච්ච කවුන්ටරුත් මේ මොහොතේ ඉවත් කරලා තියෙන්නේ. ඔවුන්ගේ සෞඛ්‍ය කාර්යාලය තුළ ඉන්නේ. ඒ නිසා මෙවැනි රෝගියෙක් ගුවන්තොටුපළින් හෝ වරායෙන් ඇතුල් වීම වළක්වා ගැනීම කියන එක කිසිසේත් අපේ රටට මේ දින පද්ධතිය තුළ කරන්න බැහැ සහ වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව විය නොහැක්කක්. ඒ නිසා රට තුළට ඇතුල් වෙලා රෝග ලක්ෂණ එක්ක යම් ප්‍රතිකාර ගැනීමේ මධ්‍යස්ථානයකට ගිහිල්ලා සාම්පල අරගෙන රට තුළ පරීක්ෂණ කටයුතු නොමැති නම් විදේශ රටකට යවලා පරීක්ෂා කරලා තහවුරු කරගත්තට පස්සේ තමයි අපිට මේක තහවුරු කරගන්න වෙන්නේ. ඒකයි මම කිව්වේ අපි හඳුනා ගන්න විට යම්තරක් දුරට ප්‍රමාද වෙලා තියෙන්න පුළුවන් අපේ පවතින මේ